السلام عليكم ورحمة الله وبركاته إن الحمد لله الصلاة والسلام على رسول الله محمد بن عبد الله أما بعد මුළු විශ්ව තලයේම මව පරිපාලනය කරන්නා වූ සර්ව බලධාරී සර්ව පවිත්‍ර උත්තරීතර එකම දෙවියන් වන අල්ලාහු රබ්බුල් ආලමීන්ට සියලු ප්‍රශංසා හිමි වේවා රහමතුල් ලිල් ආලමීන් නම් වූ මිහිපිට සුරතුර ආලෝකයේ ප්‍රතිමූර්තිය වූ අපනබිනායක මුහම්මද් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන්ටත් එතුමානන්ව සැබෑ ලෙසින් අනුගමනය කරන සියලුම ජනතාවටත් අල්ලාහගේ කරුණාව හා දයාව පහළ වේවා මහිතවත් සහෝදර සහෝදරිනි ඔබ සියලු දෙනාම දන්නවා දැනට දින කිහිපයකට පෙරදී ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත සහෝදරයා විසින් අපි අපගේ ප්‍රාණයටත් වඩා ප්‍රේම කරන ගෞරව කොට සලකන අල් කුර්ආනයටත් දෙවියන් වහන්සේගේ වචන වශයෙන් අපි සලකන ඒ සැබවින්ම දෙවියන් වහන්සේගේ වචනමයි එම ගෞරවයේ යුතු පරිශුද්ධ වූ අල් කුර්ආනයටත් අප සියලු දෙනාම අපගේ ප්‍රාණයටත් වඩා ප්‍රේම කරන අප නබි නායක මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන්ටත් අපහාසාත්මකව නිග්‍රහාත්මකව නුයකුත් පදනම් විරහිත චෝදනාවන් ඉදිරිපත් කරමින් විනාඩි 38ක වගේ වීඩියෝ පටයක් YouTube නාලිකාව රහා හෙළි දක්වා තිබුණා එම ඉන්දික තොටවත්ත සහෝදරයාගේ සම්පූර්ණ YouTube නාලිකා වීඩියෝව නැරඹීම තුලින් අපහට දැනුණු ප්‍රධානතම කාරණාව තමයි මුස්ලිම් ජනතාව වශයෙන් පාරම්පරික සාම්ප්‍රදායික සහස්‍රයක කාලයක් ශ්‍රී ලාංකේය ඉතිහාසයක් දරන මුස්ලිම් ජනතාව විසින් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ පිළිබඳවත් නබිනායක චරිතයේ පිළිබඳවත් නිවැරදි පණිවිඩයක් නිරන්තරයෙන්ම මුස්ලිම් නොවන සමාජයට ලබා නොදී තිබීමේ අඩුපාඩුව මුස්ලිම් සමාජය තුළ තිබෙනවායි කියන එක අපිට වටහා ගන්නට පුළුවන්. සත්‍ය වශයෙන්ම මුස්ලිම් වරුන් වශයෙන් අපේ වගකීම විය යුත්තේ අපි වටහාගෙන තිබෙන පරම සත්‍යයක් තිබෙනවා නම් එම පරම සත්‍යයේ අගය වටිනාකම උපනැංවීමේ කටයුතු වල අපි නියලිය යුතුයි. මුස්ලිම් වරුන් වශයෙන් අපේ පරම යුතුකමක් තිබෙනවා ශුද්ධ වූ කුර්ආනයේ පණිවිඩය මුස්ලිම් නොවන සමාජයට කුර්ආනයේ සඳහන් කරන කාරණාවන් පිළිබඳව පැහැදිලි විග්‍රහයක් ලබා දීම. ඒ වගේම අපේ නායකයාණන් වශයෙන් ධර්ම දූතයාණන් වශයෙන් ලෝකෝත්තර මනුෂ්‍ය චරිතවලින් අති උතුම් චරිතයක් වශයෙන් සලකන මුහම්මද් නබී සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමාණන්ගේ චරිතවත් ජීවිතයේ පිළිබඳව පැහැදිලි විග්‍රහයක් මුස්ලිම් නොවන ජන සමාජයට අපි නිවැරදි දෘෂ්ටි කෝණයකින් ලබා දිය යුතුයි. කුර්ආනයේ හා නබිනායකතුමාණන්ගේ නබි වදන්වල නබිනායකතුමාණන්ගේ ඉතිහාස කතාවේ තිබෙන සාක්ෂි සාධක සහිතව නිවැරදි විග්‍රහයක් අපි ලබා දී තිබුණා නම් මෙවන් වූ පුද්ගලයන් විසින් මෙවන් වූ පදනම් විරහිත නිග්‍රහාත්මක අපහාසාත්මක චෝදනාවන් මතුවන්නට ඉඩ නොතිබෙන්නට තිබුණයි කියන එක අපි පුද්ගලිකව විශ්වාස කරනවා. නමුත් මා හිතවත් සහෝදර සහෝදරිනී යම් ආකාරයකින් විවේචනයක් ඉදිරිපත් වී තිබෙනවා නම් ඒ විවේචනයේ සදාචාරය සාර ධර්මයේ පිළිබඳව අපට ගැටළු තිබුණත් ඒ විවේචනයේ ඉදිරිපත් වී තිබෙන කරුණු කාරණා පිළිබඳව විග්‍රහයක් ලබා දීම මුස්ලිම් ජනතාව වශයෙන් අපගේ පරම යුතුකමක්. මුස්ලිම් ජනනායකයන් මුස්ලිම් ජනතාවගේ ආධ්‍යාත්මික නායකවරු සිද්ධ කළ යුතු පරම යුතුකමක් වශයෙන් සලකා එම ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත සහෝදරයා විසින් ඉදිරිපත් කරපු චෝදනාවලට පිළිතුරු ලබා දීම අප මෙම අවස්ථාවේදී සිද්ධ කරනවා. මේක සංවාදාත්මක දෙයක්. අපි කරුණු ඉදිරිපත් කරන අතරතුරේදී යම්කිසි විරුද්ධ මතයක් එනවා නම් මේ කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමට සුහදව සංවාදාත්මකව කරුණු ඉදිරිපත් කිරීමටත් අපි සූදානම් මානසිකත්වයකින් තමයි මෙම විග්‍රහය අපි ලබා දෙන්නේ. පොදුවේ ගත් කල මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන් කියන්නේ මුස්ලිම් ජනතාව සිය ජීවිතේ පූර්වාදර්ශයක් වශයෙන් අරගෙන සිටින ලෝකේ අවසාන වක්තෘවරයාණන්. ලකද් කාන ලකුම් ෆී රසූලිල්ලාහි උස්වතුන් හසනා ලිමන් කාන යර්ජුල්ලාහ වල් යෞමිල් ආඛිර්. යම් කිසි කෙනෙක් පරලෝව විශ්වාස කරනවා නම් සර්ව බලධාරී දෙවියන් වන අල්ලාහ ගැන විශ්වාස කරනවා නම් එවැනි අයට අල්ලාහගේ දූතයාණන් වන මුහම්මද් නබි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමානන්ගේ ජීවිතයේ
නොයෙකුත් පූර්වාදර්ශයන් තිබෙනවායි කියලා පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 33 වන පරිච්ඡේදයේ 21 වන වැකිය සඳහන් කරනවා. එතුලින් අපි මුස්ලිම් ජනතාව වශයෙන් නබිනායක තුමාණන්ගේ ජීවිතයේ සෑම අංශු මාත්‍රයක්ම පූර්වාදර්ශයක් කොට සලකමින් අනුගමනය කිරීමේ වගකීමක් මුස්ලිම් ජනතාවට තිබෙනවා. එම නිසා මුස්ලිම් ජනතාව නබිනායක තුමාණන්ව සෑම අංශයක්ම පියවරෙන් පියවරට අනුකරණය කිරීමේ සම්ප්‍රදායක් මුස්ලිම් ජනතාව තුළ තිබෙනවා. එම නිසා එතුමාණන් කෙරෙහි යම් කිසි අපහාසාත්මක නිග්‍රහාත්මක චෝදනාවක් ඉදිරිපත් වනවා නම් ඒ සැබෑ ලෙසින්ම සැබෑ මුස්ලිම් වරුන්ට අනිවාර්යයෙන්ම ඔවුන්ගේ හද කකියන ඔවුන්ගේ හදපතුලට දැඩිසේ කනස්සල්ලයක් ඇති කරන වේදනාකාරී කටයුත්තක් කියන එක කිසිදු සැකයක් නැහැ. එහි මතභේදයක් නැහැ. අපගේ පනටත් වඩා අපි ප්‍රේම කරන නබිනායක තුමාණන් කැලල් රහිත සුපිරිසුදු පවිත්‍රවත් ජීවිතයක් ගත කළාය කියන කාරණාවේදී අපට කිසිදු මතභේදයක් නැහැ. සියලුම මුස්ලිම් වරුන් ඒකමතිකව අපි පිළිගෙන සිටනවා. මේ හුදෙක්ම සංවාදයක් උදෙසා ඉදිරිපත් කරන කාරණාවක් නොවේ. නබිනායක තුමාණන් උපන් ඒ අවස්ථාවේ සිට එතුමාණන්ගේ තුරුණු විය දක්වා එතුමාණන් තම 40 වන වියේදී නබිත්වය ලබන වක්තෘභාවය ලබන ඒ විය දක්වත් ඒ වගේම එතුමාණන් ඒ වක්තෘභාවය ලැබපු වියේ සිට එතුමාණන්ගේ අවසන් මොහොත වන වයස 63 දක්වා ජීවත් වූ ජීවිතය මුළු ලෝකයාටම දැන් පූර්වාදර්ශයක් බවට පත් වෙනවා නම් එතුමාණන්ගේ ජීවිතය ඉතාමත් පිවිතුරුව පිහිටා තිබිය යුතුයි කියන මතය මත ඉස්ලාම් දහම සිටිනවා. නබිනායක තුමාණන් ඔහුගේ තරුණ විය ඉතාමත් පිවිතුරුව ගත කර තිබෙනවා. ඔහුගේ තරුණ වියේදී කිසිදු චරිතයට කැළලක් ඇති කරන කිසිදු කාරණාවක් සිදු වෙලා නැහැ. නබිනායක තුමාණන්ගේ කාලේ ජීවත් වුණු ජනතාව නබිනායක තුමාණන්ට ලබා දී තිබුණේ ඉතාමත් උතුම් ස්ථානයක් ඒ සමාජය තුළ. තරුණයෙක් වශයෙන් එතුමාණන් අරාබි කරේ සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් ජීවත් වුණාට එතුමාණන් සියලු කාරණාවන් ඒ සමාජයේ සදාචාරයට පටහැනි අශිෂ්ට සම්පන්න යම් කිසි දෙයක් තිබෙනවා නම් හෘද සාක්ෂියෙන් එම කරුණුවලින් වැළකී ඉවත් වී ජීවත් වූ චරිතයක්. වක්තෘභාවය ලබන්නට පෙරම වක්තෘභාවය වයස අවුරුදු 40 සිට 63 දක්වා වසර 23ක කාලයක්. තමන්ගේ උපතේ සිට වයස අවුරුදු 40 දක්වාම නබිනායක තුමාණන් ජීවත් වුණු ඒ ජීවිතය නිකලල් ජීවිතයක්, කැලල් රහිත ජීවිතයක්, සුපිරිසිදු ජීවිතයක් කියන එක එතුමාණන්ගේ ජන සමාජයේ විසූ ජනතාවම සාක්ෂි දරනවා. එයයි විශේෂත්වය. ඕනෑම ප්‍රභූවරයෙක්ගේ, ඕනෑම මහෝත්තමයෙක්ගේ, ඕනෑම විශිෂ්ට පුද්ගලයෙකුගේ, ආධ්‍යාත්මික නායකයෙකුගේ අතීත ජීවිතයේ පිළිබඳව සලකා බැලුවා නම් එහි නොයෙකුත් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. නමුත් එවන් වූ තත්වයක් පවා නබිනායක තුමාණන්ගේ ජීවිතයේ තිබුණා. නබිනායක තුමාණන් සිය වක්තෘභාවය තමන්ගේ වයස අවුරුදු 40 දී වක්තෘභාවය අරගත්තාට පසුව ඒ අරාබිකරයේ සිටි තම ඥාතිවරුන්ට, අරාබිකරයේ සිටි සම අසල්වැසියන්ට, ඒ අරාබිකරයේ ජීවත් වුණු මක්කමේ ප්‍රධානීන් කැඳවලා නබිනායක තුමාණන් ඒ පණිවිඩය සමාජගත කරන්නට කලින් එතුමාණන් කරපු දේ තමයි ජනතාවනි, මට මාගේ පිටුපසින් ප්‍රබල සන්නද්ධ සේනාවක් ඔබ සියලු දෙනාටම ප්‍රහාර එල්ල කිරීම සඳහා මේ මොහොතේදී පැමිණීමට නියමිතයි කියා මා පැවසුවා නම් ඒ ඔබ සියලු දෙනාම විශ්වාස කරනවද කියලා නබිනායකතුමාණන් ඒ සමාජයේ යමුවේ ඇසුවා. අසනකොට ඒ සමාජයේ මොකද්ද දුන්න පිළිතුරු? එක ඒ මොහොතේම ෂණිකවම ලබා දුන් පිළිතුර බලා එසේ අපි ඒ පිළිගන්නවා. හේතුව මා ජර්රබ්න ඉල්ලා සිදකා, අපි ඔබ වෙත දැක තිබෙන්නේ සත්‍යය පමණයි, සත්‍ය මිස අන් කිසිවක් දැක නැහැ කියලා නබිනායක තුමාණන්ගේ වයස අවුරුදු 40 ඒ සමාජයට වැදගත් පණිවිඩයක් ලබා දීමට නබිනායක තුමාණන් ලබා දුන්නේ ඒ පසුබිම් කතාවේදී ඒ සමාජයේ නබිනායක තුමාණන්ට ලබා දුන් චරිත සාහිත්‍යයේ තමයි ඔබ සත්‍යවන්තයෙක්, ඔබ සිද්දීක්, ඔබ සත්‍ය පවසන පුද්ගලයෙක්, ඔබ අල් අමීන් විශ්වාසනීය පුද්ගලයෙක් කියන චරිත සාහිත්‍යය ඒ සමාජයේ ලබා දුන්නා. අවුරුද්දක් දෙකක් නොවේ, තම උපන් බිමේම කුඩා කාලයේ ඉඳලා වයස අවුරුදු 40 දක්වා නබිනායක තුමාණන් ජීවත් වුණු ජීවිතේ එකදු අවස්ථාවකවත් බොරුවක්, අසත්‍යයක්, ව්‍යාජ කූටෝපක්‍රමයක් යොදන චරිතයක්, ප්‍රයෝග කරන චරිතයක් නබිනායක තුමාණන්ගේ චරිතය තුළ ඒ සමාජයේ දුටුවේ නැහැ. ඒ ජාහිලියා සමාජයේ පවා නබිනායක තුමාණන්ගේ චරිතය
සුපිරිසිදු චරිතයක් කියලා ඔවුන් චරිත සාහිත්‍යයක් ලබා දුන්නා. නමුත් මේ අවුරුදු 200ක මෑත ඉතිහාසයේ තමයි නබිනායක තුමාණන්ගේ පුද්ගලික චරිතය ඝාතනය කරන්නට සමහරු වෑයම් දැරුවේ. විශේෂයෙන්ම බටහිර ලෝකයේ නබිනායක තුමාණන්ගේ වක්තෘභාවය ප්‍රතික්ෂේප කරන ජනතාව නබිනායක තුමාණන්ගේ වක්තෘභාවයෙන් හෙලිදරවුණු පණිවිඩයට යම් යම් බලපෑම් ඉල්ල කරන්නට බැලුවා, උත්තර දෙන්නට බැලුවා. නමුත් ඔහුන් එම ව්‍යායාමයේදී අසාර්ථකභාවයට පත් වුණා. හේතුව නබිනායක තුමාණන් ලබා දුන්නු පණිවිඩය සාමාන්‍ය පණිවිඩයක් නෙවෙයි, එය මේ ලෝකයේ උතරීතර පණිවිඩයක්. ඒ තමයි ලා ඉලාහ ඉල්ලල්ලා. නැමදීමට සුදුසා එකම එක් දෙවියෙක් හැර අන් කිසිවෙක් නොමැත කියන පණිවිඩය. මුහම්මදුර් රසූලුල්ලා, මුහම්මද් කියන මම අල්ලාගේ වක්තෘවරයාණන් කියන පණිවිඩය නබිනායක තුමාණන් සමාජගත කර සිටියා. මේ පණිවිඩය සාමාන්‍ය පණිවිඩයක් නෙවෙයි. ඕනෑම කෙනෙක් තමන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ඇදහිලි තමන්ගේ සමාජයේ ගතානුගතික ගති පැවතුම් සියල්ලක්ම අත්හැර දැමිය යුතු. ඇතම් අවස්ථාවලදී මේ ලා ඉලාහ කියන ඒ ප්‍රතිපත්තිය තුළ, ඒකදේව සංකල්පය තුළ තමන්ගේ ඇදහිලි සියල්ලක්ම පරදුවට තැබීමට සිදුවන තත්වයක් උදාවනවා. එම ප්‍රතිපත්තිය තමයි නබිනායක තුමාණන් වසර 1450කට කලින් ඒ අරාබිකරයේ මක්කම වාසීන්ටත් ඉදිරිපත් කළේ. ඒ පණිවිඩය බලනකොට, පණිවිඩය සලකනකොට පුද්ගලික චරිතවත් ජීවිතයේදී නබිනායක තුමාණන් සත්‍ය වූ පුද්ගලයෙක් වශයෙන් ඒ සමාජය පිළිගෙන සිටියත් අල්ලා හැර නැමදීමට සුදුස්සා කිසිවක් හෝ කිසිවෙක් නැත. ප්‍රතිමා වන්දනාව, ගස්වැල් ඇදහිීම, මනුස්ස නමස්කාරය, පාද නමස්කාරය, දණ්ඩ නමස්කාරය, මනුස්සයන් පූජකවරුන් වශයෙන් සලකා ඔවුන්ට සියලුම දේ කළ හැකි සර්ව බලය තිබේ යයි විශ්වාස කිරීම, අන්ධ දෘෂ්ටියෙන් මනුෂ්‍යයන් අනුගමනය කිරීම වැනි සියලුම මිත්‍යා දෘෂ්ටික විශ්වාසයන් ඉස්ලාම් දහම ප්‍රතික්ෂේප කරපු එම අවස්ථාවේදී තමයි නබිනායක තුමාණන්ගේ පුද්ගලික චරිත සාහිත්‍යයක් ලබා දුන්නු ජනතාව පවා අපි ඔබතුමා කියන දේ පිළිගන්නේ නැහැ කියලා ප්‍රතික්ෂේප කරේ. දේව පණිවිඩයත් එක්ක ජනතාව විරෝධය පළ කරා මිස නබිනායක තුමාණන්ගේ පුද්ගලික චරිතයට ඔවුන් කවදාවත් අභියෝග කළේ නැහැ. නබිනායක තුමාණන් තවදුරටත් අපි පවසනවා නම් පරිශුද්ධ වූ අල් කුර්ආනයේ 10 වන පරිච්ඡේදයේ 16 වන වැකිය අල්ලාහ් තආලා විශ්වාධිපති දෙවියන් මෙසේ නබිනායක තුමාණන්ට පවසනවා, කුල් ලෞසා අල්ලාහුමා තලවුතුහු අලයිකුම්, අල්ලාහ් සිතා ඇතනම් මේ පණිවිඩය මම ඔබට ප්‍රකාශ කර නොසිටින්නට තිබුණා, වලා අදරාකුම් බිහි, අල්ලාහ් පවා මෙම පණිවිඩය ඔබට දන්වා නොසිටින්නට තිබුණා. මෙය මම ගෙනාපු පණිවිඩයක් නෙවෙයි, මම ස්ව ප්‍රකාශයක් වශයෙන් ඉදිරිපත් කරන පණිවිඩයක් නෙමෙයි, මේ අල්ලාහ්ගේ කැමැත්ත පරිදි හෙළිදරවුණු පණිවිඩයක්. ෆකද් ලබිස්තු ෆීකුම් උමරම් මින් කබ්ලිහි අෆලා තාකිලූන්, නුඹලා මීට පෙර නුඹලාගේ ජන සමාජයේ මම වසර ගණනාවක් ජීවත් වුණා නෙවෙයිද, නුඹලා වටහා ගන්නේ නැද්ද මම පවසන පණිවිඩය සත්‍යයක් කියන එක වටහා ගැනීමට මොකද්ද තිබෙන බාධකය? මගේ චරිතවත් ජීවිතයට නුඹලා චරිත සහතිකයක් ලබා දෙනවා නම් මා මේ පවසන්නේ මාගේ හිතුමතේට නොවේ, සර්ව බලධාරී දෙවියන්ගේ පණිවිඩයක් වශයෙන් කියලා කියනකොට විතරක්. ඇයි ඒ ප්‍රතික්ෂේප කරන්න කියලා නබිනායක තුමාණන් ඒ ජනතාවට කල්පනා කරන්නට කිව්වා. එසේ පවසන මෙන් සර්ව බලධාරී දෙවියන් නබිනායක තුමාණන්ට අණ කරා. හේතුව ප්‍රශ්න තිබෙන්නේ නබිනායක තුමාණන්ගේ පුද්ගලික චරිතයේ නොවේ. ඒ ජනතාව විරෝධය පළ කරේ නබිනායක තුමාණන් ඉදිරිපත් කරපු ඒ දේව පණිවිඩ හෙළිදරව්, ඒ පණිවිඩයේ බලගතුකම. ඒ පණිවිඩය සාමාන්‍ය පණිවිඩයක් නොවේ, ඒ උත්තරීතර පණිවිඩයක්. මේ සමස්ත විශ්වතලයේම මවා පරිපාලනය කරන සර්ව බලධාරී, සර්ව උත්තරීතර පවිත්‍ර එකම දෙවියන් වන අල්ලාහ් තාලා පමණයි. මෙම පණිවිඩය හමුවේ සියලුම ජනතාව ඉස්ලාමයට විරෝධව පෙළගැහෙනවා. මෙම පණිවිඩය ප්‍රතික්ෂේප කරන්න තමයි උත්සාහ කරලා උත්සාහ කරලා විවිධ තර්ක ඉදිරිපත් කරා, විවිධ අභියෝග ඉදිරිපත් කරා. ඒ සියලු කාරණාවලදී නබිනායක තුමාණන් ගෙනාපු මේ සත්‍ය පණිවිඩය අභිභවනය කරා. සරිසුද්ධ වූ අල් කුර්ආනයේම අල්ලාහ් තආලා සඳහන් කරනවා, හුවල්ලදී අර්සල රසූලහූ බිල් හුදා වදීනිල් හක්කි ලියුදහිරහූ අලද්දීනි කුල්ලිහි. සර්ව බලධාරී දෙවියන් තමා
තම දූතයාට යහමඟ සමගත් සත්‍ය වූ දහම සමගත් තම දූතයා මෙලවට එවා තිබෙන්නේ කවරක් උදෙසාද ලියුමහිරහු අලදීනි කුල්ලිහි සියලුම දහම් සියලුම දර්ශන සියලුම ධර්මතාවන් අභිභවණය කරනු පිණිස ඉස්ලාමීය පණිවිඩය ලෝපවතින සියලුම ආගම්වල පණිවිඩ අභිභවණය කිරීමක් සිදු වෙනවායි කියලා සුද්ධ වූ කුර්ආනයේ ਸਰව බලධාරී දෙවියන් වගකීම් සහතිකයක් ලබා දෙන නිසා එම අභිභවණය කරන එම තරගයේදී විවිධ පාර්ශවයන් කාලයක් පුරා පරාජයට පත් වුණා අවසානයේදී කවර ආකාරයකින් හෝ මෙම ඉස්ලාමීය පණිවිඩය පරාජය කළ යුතුයි කියලා කල්පනා කරලා කූට ව්‍යාජ උපක්‍රමයක් ප්‍රයෝගයක් දරුවා ඒ තමයි නබිනායක චරිතයේ ඝාතනය කළ යුතුයි නබිනායක තුමාණන්ගේ චරිතවත් ජීවිතය කැලල් සහිත ජීවිතයක් බවට පරිවර්තනය කළ යුතුයි ඒ සඳහා විවේචන ඉදිරිපත් කළ යුතුය කියන ඒ අවිය අතට ගත්තා ඒ සිද්ධ වුණේ මේ මෑතේ ඉතිහාසයේ බටහිර වේදීන්ගේ ඒ පරාජය හමුවේ ඔවුන්ගේ නොදැනුවත්කම හමුවේ ඔවුන්ට කර කියා ගන්නට නොහැකියාව තිබෙන නිසා තමයි එම ලැයිස්තුවේ පුද්ගලයෙක් වශයෙන් වර්තමානයේ ඇවිල්ලා තිබෙන කෙනා තමයි ඉන්දික තොටවත්ත සහෝදරයා ඒ සහෝදරයා සමහර විට මේ කරුණ පිළිබඳව නොදැනුවත්ව මෙම විවේචන ඉදිරිපත් කරන්න තියෙන්නට පුළුවන් ඇතැම් විට මේ දැනගෙනත් තමන්ගේ YouTube නාලිකාව උදෙසා යම්කිසි පණිවිඩයක් මහ ජනතාවට සමාජගත කර යුතුයි කියලා ඔහු ප්‍රකාශ කරනවා විවිධ අවස්ථාවලදී හැමෝම මගේ channel එකේ අහනවා comment වල අහනවා ඇයි ඉස්ලාම් දහමට පහරක් දෙන්නේ නැත්තේ කියලා අන්න මම දැන් වීඩියෝ කරනවායි කියලා තමයි ඔහු පවසන්නේ හිතන් මත යම්කිසි ආකාරයකින් පහර එල්ල කිරීමක් ඉස්ලාම් දහමට සිද්ධ කළ යුතුයි කියන මානසිකත්වයෙන් ඉන්දික තොටවත්ත සහෝදරයා මෙම කාරණාව කරලා තිබෙනවා නම් එම සහෝදරයා පිළිබඳව අපි කනගාටුව පළ කරනවා ඔහුගේ උත්සාහය අසාර්ථක උත්සාහයක් නබිනායක තුමාණන් තම කුඩා වියේ තිබෙන ඇරියස් කවර් කරගන්න මූලධර්මවාදී ධර්මයක් පිළිටුවා ගත්තේ නැහැ නබිනායක තුමාණන් කුඩා කල සිට තුරුණ විය දක්වත් තුරුණ වියේ සිට වක්තෘභාවය ලැබෙන කාලවකවානුව දක්වත් මානසික පීඩණයකින් පෙළුනේ නැහැ එතුමාණන් ජීවත් වුණේ ඉතාමත් ස්වයං පෝෂිත ජීවිතයක් තමන්ගේ දෙමාපියන් කුඩා වියේදීම අහිමි වුණ නිසා නබිනායක තුමාණන් අනද්දරුවෙක් වශයෙන් සිටිය නිසා නබිනායක තුමාණන් යන එන්න මං නැති කෙනෙකු වශයෙන් ජීවත් වුණේ නැහැ නබිනායක තුමාණන් ජීවත් වුණු පවුල එකල අරාබි කරේ වංශවත් පවුලක් වශයෙන් උසස් කුලයක් වශයෙන් සලකනු ලැබූ පවුලක් ඉස්ලාම් ධර්ම තුල උසස් පහත් කුල ભેදයක් නැහැ නමුත් ඒ සමාජයේ උසස් කුලයක් වශයෙන් සැලකුවා නබිනායක තුමාණන්ගේ බාරකාරත්වය ගැනීමට නබිනායක තුමාණන්ගේ පියාගේ ඥාති සහෝදරවරුන් විවිධ අවස්ථාවලදී විවිධ උත්සාහයන් දැරුවා ඔවුන් සියලු දෙනාම නබිනායක තුමාව ආදරයෙන්ම ඔවුන් අදා වඩා ගත්තා තරුණ වියේදී නබිනායක තුමාණන් ඉතාමත් දක්ෂ වෙළඳ ව්‍යාපාරිකයෙක් වශයෙන් තම ව්‍යාපාරික කටයුතු වල නිරත වුණා. ඒ වගේම නබිනායක තුමාණන් තම තරුණ වියේදී වයස 40ක කාන්තාවක් වන ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය විවාහ කරගත්තා. ඛදීජා රලියල්ලාහු අන්හා තුමිය කියන්නේ එම අරාබි කරයේ සිටි උඳ උසස් කුලයක් වශයෙන් සලකන ලද කුලයකත් ඒ වගේම වෙළඳ ව්‍යාපාරවල බොහොම ධනවත් කුලයක කාන්තාවක් වශයෙන් සිටි කාන්තාවක්. නබිනායක තුමාණන්ගේ ජීවිතය තරමක් ඉහළට නැංවෙනවා නබිනායක තුමාණන් පිළිබඳව ශුද්ධ වූ කුර්ආනයේ පවසන කොට අලම් යජිදික යතීමන් ෆහාවා ඔබ අනද්දරුවෙක් වශයෙන් සිටිනු අපි දුටුවා ඔබට අපි පිලිසරණක් ඇති කලේ නැද්ද කියලා ਸਰව බලධාරී දෙවියන් අසනවා වබජදක වාල්ලම් ෆහදා ඔබ කර කියා ගන්නට බැරි තත්වයක සිටියා ඔබට අපි බඟ පෙන්නුවේ නැද්ද කියලා පරිශුද්ධ වූල් කුර්ආනයේ ਸਰව බලධාරී දෙවියන් අහනවා ප්‍රශ්නයක් යොමු කරනවා නබිනායක තුමාණන්ගේ කුඩා වියේ සිට නබිනායක තුමාණන්ගේ වක්තෘභාවය දක්වා එතුමාණන්ගේ ජීවිතයේ වගකීම බාරගත්තේ අන් කිසිවෙක් නොවේ මේ සමස්ත විශ්වතලයේම නිර්මාණය කර පරිපාලනය කරන ਸਰව බලධාරී ਸਰව පවිත්‍ර උත්තරීතර එකම දෙවියන් වන අල්ලාහ් රබ්බුල් ආලමීන් ඊටත් වඩා ස්වයං පෝෂිත තත්වයක් මේ ලෝකයට අවශ්‍ය වන්නේ නැහැ. ඇරියස් සහිත මානසික පීඩනයක් සහිත දෙමාපියන් අහිමි වුණු මානසික පීඩනයකින් යුතු මට්ටමක නබිනායක තුමාණන් ජීවත් වුණේ නැහැ. ඉතාමත් නිදහස්ව නිවහල්ව ස්වයං පෝෂිතව හොඳ පරිසරයක නබිනායක තුමාණන් හැදී වැඩුණේ.
එවන් වූ චරිතයකදී පවා වැරදි නොකර නිවැරදි මාර්ගයේ වක්ත්‍රූභාවයෙන් දේව පණිවිඩ පහළ වීමට පෙරදීම හෘද සාක්ෂිය මත පදනම්ව නිවැරදි මඟ පෙන්වීමක් යටතේ තම හෘද සාක්ෂියට අනුවම සත්පුරුෂ ජීවිතයක් ගත කළ ඒ නබි නායකතුමාණන්ගේ චරිතය සැබවින්ම පිවිතුරු චරිතයක් එතුමාණන්ගේ චරිතය කිසිදු කැලලක් නැති සුපිරිසිදු චරිතයක් කියන එකට දෙවෙනි මතයක් ඉතිහාසයේ කිසිවෙකු විසින් ඉදිරිපත් කරන්නට බෑ එම සත්‍යතාවය අපගේ මනසේ තබාගෙන ඉන්දික තොටවත්ත සහෝදරයා මින් මතුවට ඉදිරිපත් කර තිබෙන අනෙකුත් චෝදනාවලට පිළිතුරු කුමක්ද කියන එක අපි එකිනෙක සාකච්ඡා කරමු ඉන්ෂා අල්ලාහ්